හිසකේ සේදීම සහ නෑමේදී ඔබ විසින් කරන වැරදි හයක් පිළිබඳව ඔබ දැනුවත් කරන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. ඉතින් අපි දැන් බලමු මොනවද ඒ කියලා. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව click කිරීමෙන් අපගේ නවතම video upload කළ සැනින් දැනගන්න පුළුවන්. ඔබ හැමදාම හිස සෝදනවාද? පුරුද්දක් විදියට හැමදාම හිස සේදීම කරන කෙනෙක් නම් එය නවත්වන ලෙස තමයි විශේෂඥ උපදෙස් ලැබෙන්නේ. හිසේ සම මත ඇතිවන ස්වභාවික තෙල් හිසකෙස්වල තැවරීම සිදු විය යුතු බව තමයි ඔවුන් පවසන්නේ. නිතර ෂැම්පු කිරීමෙන් මේ තෙල් තට්ටුව ඉවත් වී යනවා. සමහර අය වෙළඳ පොලේ ඇති ඕනෑම ෂැම්පු වර්ගයක් ගන්න පෙළඹෙනවා. තවත් සමහර දෙනා තමන්ගේ බ්‍රෑන්ඩ් එක විටින් විට මාරු කරනවා. එයත් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. සාමාන්‍ය ෂැම්පු පාවිච්චි කරන්න ඕනේ හිසේ සමට ආසන්නව. කන්ඩිෂනර් ගන්න ඕනේ හිසකෙස්වල මැද සිට අග දක්වා කොටසේ. නමුත් ඕනෑවට වඩා වැඩි ප්‍රමාණයෙන් වැඩි ෂැම්පු ප්‍රමාණයක් හෝ කන්ඩිෂනර් ප්‍රමාණයක් හෝ ගැල්වීම සුදුසු නැහැ. සමහර ෂැම්පු ගාලා හිස සෝදලා කන්ඩිෂනර් ගාන්නේ නැතුව ඉන්නවා. ඒකත් වැරදි. කන්ඩිෂනර් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මොකද ඒකෙන් හිසකෙස් පැලීම සහ කැඩීම නවතිනවා. උණු වතුර නෑමට ඔබ පුරුදු වී සිටිනවා නම් රස්නේ අඩුවෙන් නාන්න පුරුදු වෙන්න. මොකද වැඩි රස්නේ ඔබේ කොණ්ඩයට හානි කරනවා. සාමාන්‍ය රස්නේ සහිත ජලය මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔබේ කොණ්ඩය හොඳින් සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යාමට මේ පුංචි උපදෙස් ටික වැදගත් වේවි කියලා හිතනවා. ඔබ තවමත් අපේ channel එක subscribe කර නැත්නම් දැන් ඔබට ඒ සඳහා අවස්ථාවක් තියෙනවා. තිරයේ දිස්වන හතර වටින් icon එක මත click කර subscribe කරන්න. මේ විදිහට ඔබට අපගේ නවතම video ගැන දැනුවත් වෙන්න පුළුවන්.